ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්න උත්තර බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය. ඉතින් පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව තුළින් බොහෝ පාඩම් මේ වෙද්දී සාකච්ඡා කරමින් සිටිනවා. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළ තුන්වෙනි පාඩමේ තුන්වෙනි කොටස තමයි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දුක්ඛ ලක්ෂණේ පිළිබඳව දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපි බලමු මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට අනිත් පාඩම් ලබා ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. පහත ලින්ක් එකෙන් සියලු පාඩම් ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. බුද්ධ ධර්මයේ පොත අරගන්න විශේෂ අදාළ කරුණු සටහන් කරගෙන ලකුණු කරගනිමින් පාඩම් කරගනිමින් ඉදිරියට පාඩම් කරගෙන යමු. එතකොට ලේසි පහසුවේ විභාගෙ ලං වෙද්දී ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපි බලමු පාඩමේ තොරතුරු මොනවද කියලා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, පැතූ දේ නොලැබීම, යනාදී වශයෙන් පුද්ගලයාගේ අසහනය, අතෘප්තිකර ස්වභාවය සඳහා හේතුවන දේ දුක්ඛ සත්‍ය තුල ගැප්පී ඇත. ජාති ඉපදීම, ජරා, වයසට යෑම, ව්‍යාධි, ලෙඩවීම, මරණ, මරණයට පත්වීම, අප්‍රියංගෙන් වෙන්වීම, ප්‍රියං හා එක්වීම, පැතූ දේ නොලැබීම, ප්‍රාර්ථනා කරන දේවල් ලැබෙන්නේ නැතිකම කියන මේ දේවල් පුද්ගලයාගේ අසහනය, අතෘප්තිකර ස්වභාවය සඳහා හේතු වෙන දුක්ඛ සත්‍ය තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේ කියපු ඔක්කොම දුක්ඛ කියන සත්‍යයට ඇතුළත්. දුක්ඛාරණ සත්‍ය යටතේ මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රියංගින් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, පැතූ දේ නොලැබීම ආදී කරුණු කියලා දුක්ඛාරණ සත්‍යයේදී මීට කලින් පාඩමේදී දෙවනි පාඩමේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛාරණ සත්‍යයේ කතා කරන්නට යෙදුණා. ඉතින් මේ කියන අතෘප්තිකර ස්වභාවය, අසහනකාරී ස්වභාවය මෙම සියලු සංස්කාර ධර්මයන්ගේම ස්වභාවයයි. මේ කියපු තත්වය සියලුම සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය. සියලුම සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි දුක්ඛ කියන ලක්ෂණයට පත්වීම. යමක් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නම්, අනිත්‍ය ලක්ෂණයන්ගෙන් යුක්ත නම් එහි දුක්ඛයද ඇත. යද නිච්ඡං තං දුක්ඛං. යද නිච්ඡං, යමක් අනිත්‍යද එය දුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් අනිත්‍ය ලක්ෂණේ වලින් යුක්තයි නම් ඒක දුකටපත් වෙනවා. මොකද ස්ථිරව පවතිනවා කියලා හිතාගෙන පුහුදුන් පුද්ගලයා ඉන්නකොට ඒක නැති වෙනකොට විනාශ වෙනකොට දුකක් ඇති වෙනවා. එහෙනම් අනිත්‍ය නම් ලෝකේ එක ලක්ෂණයක්. අනිත්‍ය ලක්ෂණය නිසා අනිවාර්යයෙන්ම පුද්ගලයා දුකටපත් වෙනවා. දෙවනි ලක්ෂණේ එහෙනම් අනිත්‍ය කියන ස්වභාවයෙන් යුක්ත ලෝකේ ජීවත් වෙන අයට තිබෙන ඊළඟ ලක්ෂණය තමයි පත්වෙන ඊළඟ තත්වය තමයි දුක්ඛ කියලා කියන්නේ. යද නිච්ඡං තං දුක්ඛං කියලා ඒක ධර්මයේ සඳහන් වෙනවා. ප්‍රායෝගික ජීවිතයේදී සියලු සතුන් මෙන්ම මිනිසාද සැප සොයා යයි, දුක පිළිකුල් කරයි. සුඛකාමානි දුක්ඛ පටික්කූලා. සැප කැමති සියලුම සත්වයා වගේම මිනිසුනුත් දුක පිළිකුල් කරනවා. අවබෝධයෙන් තොරව තාවකාලික සුවය සොයා යන්නා නැවත නැවතත් දුකෙහිම නිමක් නෙවෙයි. අවබෝධයෙන් තොරව තාවකාලික සුවයන් හොය හොය යන කෙනා මොකද වෙන්නේ? නැවත නැවතත් නැවත නැවතත් දුකටපත් වෙනවා. කවරෝ, ඒ කියන්නේ ස්ථිරයි කියලා හිතාගෙන වින්දනය කරන සුවයන් මොහොතක් පාසා වෙනස් වෙනකොට, ඒ සෝයන් සඳහා උපයෝගී කරගත්ත දේවල් මොහොතක් පාසා වෙනස් වෙලා යනකොට විපරණාමයට පත් වෙනකොට පුද්ගලයාට දුක ඇති වෙනවා. කෙලවරක් නැති දුක, දුකක් ඇති වෙනවා. කවර හෝ නාමක ගෝත්‍රිකයක් ආරෝපණය කර ගැනීමෙන් විවිධව විචිත්‍රව හඳුනා ගන්නා සියලු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන මේවා දැඩිව අල්ලා ගැනීම හා මමත්වයෙන් සැලකීම දුක පිණිස, අසහනය හෝ අතෘප්තිය පිණිස හේතු වෙන බව. කවර හෝ මොකක් හෝ නමක් ගෝත්‍රයක් ආරෝපණය කර ගැනීම, ආරෝපණය කරගෙන නම් තියෙනවා, ගෝත්‍ර තියෙනවා, කුල තියෙනවා, මේවා ආරෝපණය කරගෙන විචිත්‍ර විදිහට හඳුනාගෙන
අපි රූප විදිහට හඳුනාගන්න වේදනා විදිහට හඳුනාගන්න සංඥා විදිහට හඳුනාගන්න සංකාර විදිහට හඳුනාගන්න විඤ්ඤාණ විදිහට හඳුනාගන්න මේ හඳුනාගන්න දේවල් ඔක්කොම දැඩි විදිහට මනසින් අල්ලගන්න මමත්වෙන් සලකනවා ඒ රූපය මගේ ඒ රූපය මම ඒ වේදනාව මගේ ඒ වේදනාව මම මට අයිති දෙයක් මගේම දෙයක් ඒ සංඥාව මගේ ඒ සංස්කාර මගේ ඒ විඥානය මගේ මානසික ස්වභාවය මගේ ඔය විදිහට දැඩි විදිහට අල්ලගන්නවා මමත්වෙන් සලකනවා මේ නිසා අසහනයක් ඇති වෙනවා සාර්වභෞමික ලක්ෂණය ලක්ෂණත්‍රයේ දෙවැන්න වන දුක්ඛ සත්‍යයේ සත්‍යයෙන් පැහැදිලි කරයි මේ විදිහට අරගන්න ස්කන්ධයන් පිළිබඳව මමත්වෙන් සැලකීම සංස්කාර ධර්මයන් මමත්වෙන් සැලකීම හේතු කරගෙන සාර්වභෞමික ලක්ෂණත්‍රයේ සාර්වභෞමික කියන්නේ හැමදාමත් ලෝකේ පවතිනා වූ ලක්ෂණයක් ලක්ෂණ තුනෙන් එක ලක්ෂණයක් තමයි දුක්ඛතාවය ස්ථීර නොවන යමක් වේ නම් ඒ ස්ථීර නොවීම හේතු කරගෙනම ස්ථීර නොවීම පදනම් කරගෙනම දුක්ඛතාවයට සෑම පුද්ගලයෙක්ම පත් වෙනවා ඒක තමයි මේ සත්‍ය තුලින් ආර්ය සත්‍ය තුලින් දුක්ඛාරය සත්‍ය විදිහට උගන්වලා තියෙන්නේ මේ මෙතනදී ත්‍රිලක්ෂණය යටතේ ගැන්වෙන දෙවැනි ලක්ෂණය තමයි දුක්ඛතාවය ඒ දුක්ඛතාවය තුලිනුත් සාකච්ඡා කරන්නේ පවතිනා වූ දුක්ඛිත ස්වභාවය අනිත්‍යතාවයට පත්වෙන සියල්ලක්ම ඉන් අනතුරුව පුද්ගලයාට දුක පිණිස දුක ඇතිවීම පිණිස හේතු වෙන බව මේ කොටසේදී අපි සාකච්ඡා කරන්නට යෙදුණි අපි බලමු ප්‍රශ්න පත්‍රවලට අදාළව ත්‍රිලක්ෂණය පිළිබඳව යොමු වෙලා තියෙන ප්‍රශ්න. ත්‍රිලක්ෂණයෙන් නිත්‍ය ස්ථීර සදාකාලික යමක් ලොව නැති බව පෙන්වා දෙන ලක්ෂණය නම් කරන්නේ අනිත්‍යතාවේ. එම ලක්ෂණයන්ගෙන් දෙකක් හඳුන්වා දෙන්න. සංකත සංස්කාර ධර්මයන්ගේ බෙදෙන ස්කන්ධ පංචකය දක්වා ඒවායේ ඇති එකම ලක්ෂණය කවරේදැයි පෙන්වා දෙන්න. ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීම දුකින් මිදීමට පමණක් නොව එදිනදා ජීවිතය මනාව පවත්වාගෙන යාමටද අනුබලයක් දෙයි පැහැදිලි කරන්න. ඔය විදිහට තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඊළඟ අවුරුද්ද 2014-2015 වර්ෂයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ ධර්ම පදයන්ගේ විරුද්ධාර්ථ පද දක්වන්න කියලා ත්‍රිලක්ෂණයේ මගින් විශේෂයෙන් අවබෝධ කරගත යුතු මාර්ගය කවරේදයි පෙන්වා දෙන්නේ. එකී මාර්ගයේ පාදක වන බෞද්ධ භාවනාවේ නම දක්වා ත්‍රිලක්ෂණ අවබෝධය ලබාගත් පුද්ගලයා ලබා ගැනීමට උත්සාහ කරන ඥාන තුන නම් කරන්න. පුද්ගල හා සමාජ ගැටුම්කාරී ස්වභාවයන් අවම කර ගැනීමට ත්‍රිලක්ෂණය උපයෝගී කරගත හැකි ආකාරය පහදා දෙන්න. පුද්ගල ගැටුම් නිර්මාණය වෙනවා. ඒ පුද්ගල ගැටුම් වලදී මේ දුක්ඛ කියන තාවේ පිළිබඳව නිරන්තරයෙන්ම මානසිකව දුකට පීඩාවට පත්වෙන ආකාරය පැහැදිලි කරගත්තම පුද්ගලයා ස්ථීර සාර වූ අදහස් උදහස් ඇති කරගෙන පීඩාවට පත්වෙන තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් මේ විචාර ප්‍රශ්න වලටත් පිළිතුරු ලබා ගැනීම සඳහා මේ අපි සාකච්ඡා කරන තොරතුරු වැදගත් වෙනවා. ත්‍රිලක්ෂණයේ පිළිබඳ අවබෝධයේ දෛනික ජීවිතයේ සහනයෙන් සතුටින් ගත කිරීමටත් අවසන් වශයෙන් නිවන් අවබෝධයටත් මඟ පාදා දෙයි. දුකටපත් වෙනවා කිය අනිත්‍යතාවයටපත් වෙලා දුකටපත් වෙනවා කියන එක අවබෝධ කරගෙන හිටියම ඒ පුද්ගලයා දන්නවා. නැති වෙනවා නම් යම් කිසි දෙයක් ලෙඩ වෙනවා නම් රෝගය තුරු තත්වයටපත් වෙනවා නම් විපරණාමයටපත් වෙනවා වෙනසටපත් වෙනවා නම් ඒක හොඳින් දැනගෙන හිටියට පස්සේ ලෝකේ පවතිනා වූ තත්ත්වය මෙන්න මේකයි. ඒ නිසා දුකටපත් වීම අනර්ථකාරී දෙයක් කියලා අවබෝධ කරගෙන හිටියම ඒ විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම පුද්ගලයාට ලැබෙනවා. ඊළඟ වර්ෂයේ 2017 වර්ෂයේ 3 වෙනි ප්‍රශ්නේ විදිහට
ත්‍රිලක්ෂණය නම් කරන්න, ඒවායින් දෙකක් හඳුන්වන්න. අනිත්‍ය දුක්ඛ කියන එක අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වෙද්දි. සංකත ධර්මයන්ගේ ස්වභාවය හඳුන්වා ඒවයි ඇති එකම ලක්ෂණය කවරේදයි පෙන්වා දෙන්න. තමා අයත් නොවන්නක් තමා අයත්ය. තමන්ට අයත් නොවන දේවල් තමන්ට අයිති කියලා ගත්තම ගැනීම නිසා පුද්ගල මම්මුලාවට පත්ව ඇත. මෙහි සත්‍යතාව පැහැදිලි කරන්න. මම්මුලාවට පත් වෙලා දුකට පත් වෙලා සිටිනවා මට කියලා මම කියලා ගන්න දෙයක් නැති වෙතේදී ඒ විදිහට අරගෙන තියෙන නිසා 2018-2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේදී ත්‍රිලක්ෂණය පිළිබඳව තුන්වෙනි ප්‍රශ්නයේදී සාකච්ඡා කරලා තියෙන නිර්වාණ මාර්ගයේදී විශේෂයෙන් අවබෝධ කරගත යුතු ලක්ෂණත්‍රය නම් කරන්න, ඒ වායේින් දෙකක ස්වභාවය හඳුන්වා දෙන්න. එම ලක්ෂණත්‍රයට අයත් භාවනා මාර්ගය හඳුන්වන නමලියා එය බෞද්ධ භාවනාවක් ලෙසින් දක්වා ඇත්තේ කවර හේතු නිසාදැයි පැහැදිලි කරන්න. සත්‍යය හා ලෝකය පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට මේ ලක්ෂණ හේතු වන අයුරු පහදා දක්වන්න කියලා ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් අපි මෙතනදී සාකච්ඡා කළේ මේ ලක්ෂණත්‍රය අතරින් දුක්ඛ ලක්ෂණය පිළිබඳව දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡේ පොතට අදාළව තුන්වෙනි පාඩමේ තුන්වෙනි කොටස විදිහට දුක්ඛ ලක්ෂණය කතා කළා. මේ ලක්ෂණ තුන පිළිබඳවම අපිට පැහැදිලි කරන්නට වෙනවා. මේ ලක්ෂණ තුන පදනම් කරගෙන නිර්වාණයට පත්වීම සඳහා යථාභූත ඥාන දර්ශනය, එහෙම නැත්නම් ප්‍රඥාව පහළ කරගන්නේ කොහොමද කියලා අපිට කතා කරන්න වෙනවා. ඒ වගේම විදර්ශනාව ලබාගෙන විදර්ශනාවට යොමු වෙලා පුත්කලයා නිර්වාණයට පත්වීම සඳහා අනුගමනය කරනු ලබන, අවබෝධ කරගනු ලබන ලක්ෂණ තුනක් විදිහට මේක කතා කරන්න වෙනවා. ඒ වගේම ලෞකික ජීවිතයේ යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ත්‍රිලක්ෂණය උපයෝගී කරගන්නට හැකියාව ලැබෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නට වෙනවා. ওই විදිහේ ගොඩක් ප්‍රශ්න අපිට දහම් පාසල් අවසාන විභාගයේදී යොමු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ කෙරෙහිත් අවධානය යොමු කරමින් විශේෂ කරුණු මතක තබා ගන්න, කටපාඩම් කරගන්න, විභාගයට සූදානම් වෙන්න. පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව සූදානම් නිරන්තරයෙන්ම ඔබට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්නට. එසේනම් අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳී සිටින්න යාළුවන්ට, හිතමිත්‍රාදීන්ටත් දැනුවත් කිරීමක් කරන්න. දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ කටයුතු කරන අයට පුළුවන්, තමන්ගේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන අයටත් දුවදරුවන්ටත් මේ පිළිබඳව දැනුවත් කරලා විශ්වාසයෙන් යුක්තව මේ කරුණු අධ්‍යයනයන් වලට යොමු කරවන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් එසේනම් ඊළඟ පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අනාත්ම ලක්ෂණය පිළිබඳව ත්‍රිලක්ෂණයේ තුන්වෙනි කොටස. එසේනම් ඒ පාඩමෙන් හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.